අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් රණවිරුවන් බලා ගන්න හදන සජිත් කහට ගස් දිගිලියේ හිසරදය ජාතික අලුත් සහල් මංගල්‍ය ඊයේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායිකව මහකන්නේ නෙලාගත් වියස්වැන්නෙහි නොයිඳුල් සහලෙහි අග්‍රඵලය ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීම වෙනුවෙනුයි අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙන්නේ. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවි ජනසේවා දෙපාර්තමේන්තුව 57 වරටයි මෙවර ජාතිකලුත් සහල් මංගල්‍ය සංවිධානය කර තිබුණේ රජ සමය සිට පැවතෙන මෙම චාරිත්‍රය සඳහා රටපුරා ගොවීන් රැසක් එක්ව සිටියා. කලට වැසි ලැබී කෙත්ව තුසාර වී කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වීමෙන් සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවායි රටට ජාතියට සෙත් පැතීමද මෙහිදී සිදු කෙරුණා. අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ අලුත් සහලින් රන්පාත්‍රයේ පිරවීම ආරම්භ කළ අතර මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද රන්පාත්‍රයේ සහලින් පිරවීමේ අවස්ථාවට චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාද එක් වුණා. ජාතික අලුත් සහල් මංගල්‍යයේ සමරු කලාපයේද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා. ජනාධිපතිවරයාට මී පැණි පිළිගැන්වීම සිදු කරුණේ ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන්ගේ අතින්. අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අමාත්‍ය මහින්ද අමරවීර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සියලු රණවිරු ප්‍රජාව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එම වැඩපිළිවෙල මේ වසර අවසානයේදී ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ. මාතලේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ. සමගී රණවිරු සමුළුව මාතලේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රට බංකොලොත් කරේ රණවිරුවන් නොවේ, රට බංකොලොත් කරේ ආර්ථික ත්‍රස්තවාදී. ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත් කරපු අපේ මාතෘභූමියේ දැන් කියනවා රණවිරුවන්ව ප්‍රමාණාත්මකව අපි අඩු කරන්නට ඕනේ කියලා. මං අහන්න කැමති එවන් සාකච්ඡාවකට ප්‍රවේශ වෙන්නේ මේ රණවිරු ප්‍රජාවට විකල්ප ජීවනෝපායක්, විකල්ප ආදායම් මාර්ගයක්, විකල්ප වෘත්තියක් සැලසුම් සකස් කරලද? ඇත්ත වශයෙන්ම නැහැ. දැන් අමුතුම දෙයක් සිද්ධ වෙන්නේ. කොහොම හරි රණවිරුවා පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන අවුරුදු 55 වෙනකම්. එයින් පසුව තමයි කාලාත්‍රයට ඒ රණවිරු අයිතිවාසිකම් හිමි වෙන්නේ. බැරි වෙලාවත් 55ට පෙර මොනෑම හෝ හේතුවකට ජීවිතය අහිමි වුණොත් ඒ ආබාධිත රණවිරුවාගේ පවුලේ සමාජිකින් සහමුලින්ම අනාතයි. ආබාධිත රණවිරු ප්‍රජාවට මං කියන්න කැමති තව දුරටත් බොරුව පසුපස දුවන්න එපා. මිරිඟුවක් කරා දුවන්න එපා. මේ රටේ සැබවින්ම ආබාධිත රණවිරුවන්ට, රට දැය බේරගත් රණවිරු ප්‍රජාවට සැබවින්ම ඔබව බලා ගන්නා යුගය ආරම්භ වෙන්නේ වසර අවසානයේ සමගි ජන බලවේග, සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. අතීතයේ හිර වුණු අපේ රටේ පාලකයන් ගැන ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළා. ඒ කුරුණෑගල පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. අතීතයේ පුරසාරම් නැතුව දේශපාලනයේ ගොඩනැගීම පාලකයන්ගේ යුතුකම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අපේ රට වෙනස් කිරීමට නම් ඔය දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. තමන් හිටපු ආණ්ඩුවේ නඩු දාන මිනිහා ඊළඟ තමන් ආණ්ඩුවක් හදාගන්න එකතු කරගන්න. මොන දේශපාලනයක්ද මේ? අප්‍රසන්න නැද්ද? අපේ පාලකයන් අතීතයේ පුනරුච්චාරණය කරමින් අතීතයේ සිරකරුවන් බවට අපේ රාජ්‍යපත් කරා. ලෝකේ වේගෙන් කැරකෙමින් ඉස්සරහට යනවා. අපි අපිට තියෙන අතීත උරුමය, අපේ ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 2500ක ඉතිහාසයක් තිබෙනවා. කරුණු වැරදි නෙවෙයි. හැබැයි ඒක ඉතිහාසය. නූතන ලෝකයට අපේ රට බද්ධ කරන්න අපි අසමත් වුණා. ඒතර තමයි ප්‍රේමදාසට හිතෙන්නේ සිංහාසනයක වාඩි වෙන්න ඕන කියලා.
නූතන නම් හිතෙන්නේ මොකද්ද කොන්දට අපහසු නැති කැරකෙන පුටුවකනේ එහෙම වාඩි වෙන එකට නූතනත්වේ හැබැයි ඔය වාඩි වෙන්න හොයන්නේ මොකද්ද සිංහ ලෝගෝ ගහපු දැක්කද අර පුටුවක් තින්නේ නැහැ අතීතේ මම කියන්න හදන්නේ මේ නායකයන් හැම වෙලාවම අතීතයේ පෙන්වමින් අතීතයේ මත යැපෙමින් අපේ රටේ දේශපාලන මතවාදයක් නිර්මාණය කරනවා එනිසා තමයි මහින්ද මහත්තයා සාටකයක් දාගන්න පිළිබින්නේ අතීතේ දුටු ගැමුණු වගේ රජෙක් හොයන්න පටන් ගන්නවා විහාර මහදේවි වගේ රජිනක් හොයන්න පටන් ගන්නවා එහෙම නැත්නම් දියසෙන් කුමාරයෙක් එයි කියලා බලාපොරොත්තුවක් හදාගන්න සමහර අය රාවණා නැගිටී කියලා බලාගෙන ඉන්නවා අතීතේ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශන යාවත්කාලීන කර තිබෙනවා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ආර්ථික ප්‍රගතිය නිසා මෙලෙස සංචාරක උපදේශන අලුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කර ඇත්තේ එක්සත් රාජධානිය සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය දින සිට යාවත්කාලීන කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ පෙන්වා දෙන්නේ. හදිසි වෛද්‍ය සේවාවන් ලබා ගැනීම රට තුරට ඇතුළු වීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුල පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර තිබෙනවා. අනු ආහාර ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳ පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මීට අමතරව වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳව දක්වා තිබූ අවධානමද ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වර්තමානයේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සංචාරකයන් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා අහිතකර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය බලධාරීන්ට විටින් විට කරුණු ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පසුගිය ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානිය සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන 53928ක්. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන තුන්වන විශාලතම රට ලෙසයි සැලකෙන්නේ. යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මගින් මෙරට සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයනු ඇත. කහටගස් දෙගලිය ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශයේ එකතු වන කැලිකසල සහ අපද්‍රව්‍ය බොරළු කන්ද නම් ස්ථානයට මුදා හැරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. මේ හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කහටගස් දෙගලිය ප්‍රාදේශීය සභාව මගින් නගරයේ කැලිකසල සහ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. කහටගස් දෙගලිය රඹාවැව ගම්මානයේ ඇති බොරළු කන්දේ ස්ථාපිත කර තිබෙන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය නිසි ප්‍රමිතියකට පවත්වාගෙන යන්නේ නැතිවීමද මීට හේතු වී තිබෙනවා. කහටගස් දෙගලිය ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටර් සහ ලොරි රථ මගින් මෙම අපද්‍රව්‍ය බොරළු අන්දට මුදා හරින බවයි වාර්තාවන්නේ. පවුල් 400ක් පමණ ජීවත් වන ගම්මානයේ ජනතාවට මේ හේතුවෙන් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා. දීර්ඝ කාලයක සිට මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එදා නිකම් පිළිසකර මධ්‍යස්ථානයක් විදිහට තමයි මෙයාලා කරගෙන ගියේ. එතකොට ඒක දැන් එන්න ගලි බවුසර් දැන් දවසට 5-6 ගණන්ලා බානවා. මේක නුදුරු අනාගතේ අපිට කොහොමත් මෙතන ඉන්න බැරුව යනවා. දැන් වටේටම ගඳ. එතකොට අපිට ගේ ඇතුලේ කිසිම දෙයක් තියන්න බෑ. හැම පිගම් කෝප් එකම ඉහඳ මැස්සතාව වහනවා ඇවිල්ලා. ඒක ගිනි තියනා මේ ප්‍රදේශයෙන් දුමාරයෙන් වැතිලා තිබුණා. ඒ පොඩි ළමයි අපි එහෙම මාස් දාගෙන ඒ දවස් කීපෙ හිටි. තේදිලි වහින කාලේට මුළු කොම හේදිලා ඉන්නේ වැවට. ඒ අපද්‍රව්‍ය පාව මේකට ගෙනල්ලා දානවා. ඇත්තටම 9ක් 8ක් තියාගෙන නම් ඉන්න බෑ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කරන්න සිද්ධ වුණොත් රට නැවත අමාරුවේ වැටෙන බව අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර පවසනවා. ඒ නිසා නිවැරදි වැඩපිළිවෙලක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. ජයගම ශ්‍රී ලංකා ජංගම වැඩසටහනේ සමාරම්භක උත්සවය ගම්පහදී ආරම්භ වුණා. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාරගේ ප්‍රධානත්වයෙනුයි. අද අපිට කරන්න තියෙන දේ මේ වෙලාවේ නිවැරදි දේ සිද්ධ නොකර නිවැරදි දේ කරන්නේ නැතුව අද අපි වැරදි තීන්දුව ගත්තොත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න සිද්ධ වෙනවා. පොරවෙන් කඩන්න වුණොත් අමාරු වැටෙනවා. එහෙම අනාගතයකට ආවොත් අපිට නැවත වතාවක් සැනසille ඉන්න බැරි තත්වයක් අපිට උදා වෙනවා. මේ ආර්ථික අර්බුදයට අපි ආයිත් වැටෙන්න, ආයිත් මේ ණය උගුලේ වැටෙන්න, ආයිත් පාරක් තෙල් පෝලිං වල ඉන්න, ආයිත් පාරක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නැවත නැවත යන්න ඒ තත්වයට යන්නේ නැතුව ස්ථිරසාර වැඩපිළිවෙලකටයි අපි ක්‍රමානුකූලව යා යුත්තේ කැලණිමිටියාවතේ ජනප්‍රිය දෙවි කෙනෙක් හිටියා රංවල දෙයියෝ කියලා රංවල දෙයියෝ කරේ උරුපාරුවල යන අයට පහනක් අල්ලලා පාර පෙන්නුවා උරුපාරු වලට ගමන් කරන්න කැලණි ගඟේ මේ සාමාන්‍ය පුද්ගලයෙක් මියදුනාට පස්සේ ගම්මු රන්වල දෙවියෝ කියලා වන්දනාමාන කරන්න පටන් ගත්තා අද මේ රටේ ජනාධිපතිවරයාත් මේ රට නිවැරදි පාරට ගෙනියන්න ඒ පහන අල්ලගෙන හිටපු රන්වල දෙවියෝ වගේ අද රටට නිවැරදි පාර දිශානතිය කියලා දෙනවා මේ රට යා යුත්තේ කොතනටද කියලා එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමු යමු මධ්‍යහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.